අයිබෝවන් කියලා පිළිගන්නව මෙම වීඩියෝවට පැමිණි හත ශ්‍රේණියේ දුවල පුතාලා සියලු දෙනාම අද අපි පස්වන පාඩම යටතේ අම්ල හා භස්ම පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එම පාඩම යටතේ අම්ල හා භස්ම කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම නිවසේහි පවතින අම්ල භස්ම මොනවද? විද්‍යාගාරයේ පවතින අම්ල භස්ම මොනවද? අම්ල භස්ම හඳුනා ගන්න යොදා ගන්න දර්ශක මොනවද කියලා තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න අම්ලයක් කියන්නේ කුමක්ද කියලා. ඇත්තටම දුවේ පුතේ අම්ලයක් කියන්නේ ඇඹුල් රසක් සහිත රසායනික සංයෝගයක් තමයි අපි අම්ලයක් කියලා හඳුන්වන්නේ. එතකොට සමහර ආහාරවල මෙන්න මේ ඇඹුල් රසක් සහිත රසායනික සංයෝග අඩංගු වෙනවා. එතකොට බලන්න මෙතන පැංගිරි කුලයේ ශාක කිහිපයක ගෙඩි සත් දැක්වෙනවා. එතකොට මේ රූප සටහන් වල තියෙන පැංගිරි කුලයේ ශාක ඒ වගේම වෙනත් පළතුරු වල අන්තර්ගත වෙනව ඇඹුල් රසක් සහිත රසායනික සංයෝග. උදාහරණ තමයි දොඩම්, නාරං, සියඹලා, බිලින්, තක්කාලි, විනාකිරි, ඒ වගේම අන්නාසි, තේකහට, මුදවපු කිරිවල අම්ල කියලා හඳුන්වන ඇඹුල් රසක් සහිත රසායනික සංයෝග අන්තර්ගත වෙනවා. එහෙනම් දුවේ පුතේ දැන් අපි කතා කරේ එදිනෙදා ජීවිතයේදී අපට හමුවන අම්ල සහිත ආහාර වර්ග මොනවද කියලා. දැන් අපි බලමු භස්ම සහිත ආහාර මොනවද කියලා. භස්මයක් කියන්නේ ලිස්සන සුළු තිත්ත රසයකින් යුතු රසායනික සංයෝගයක් තමයි අපි භස්මයක් කියලා හඳුන්වන්නේ. සමහර ආහාරවල මෙන්න මේ වගේ ලිස්සන සුළු තිත්ත රසයකින් යුතු රසායනික සංයෝග අන්තර්ගත වෙනවා. උදාහරණයක් තමයි ඔයාලා දන්නවා ආප්ප සෝඩා. ආප්ප සෝඩා එදිනෙදා ජීවිතයේදී අපට හමුවන භස්මයක්. ඒ වගේම තමයි මිල්ක් ඔෆ් මැග්නීෂියා. එතකොට ආමාශයේ ඇතිවෙන බඩේ දැවිල්ල නැත්තම් නැති කරන්න අපිට මිල්ක් ඔෆ් මැග්නීෂියා භාවිතා කරන්න පුළුවන්. හිතන්න ඔබට මීමැස්සෙක් දෂ්ට කරා. එතකොට ආප්ප සෝඩා ස්වල්පයක් අපිට ආලේප කරන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මීමැස්සා දෂ්ට කරාම මීමැස්සා විතමගින් ඇතුල් කරන්නේ අම්ලයක්. ඒ අම්ලයට විරුද්ධව අපි ආප්ප සෝඩා කියලා භස්මයක් ආලේප කරනවා. එතකොට අම්ලයයි භස්මයයි ප්‍රතික්‍රියා කරලා ඔයාලා දන්නවා ලවණය සහ ජලය හැදෙනවයි කියලා. ඒක නිසා දුවේ පුතේ ලවණය සහ ජලය ශරීරයට හිතකරයි. ඒක නිසා මීමැස්ස දෂ්ට කරාම අර දැනෙන වේදනාව ක්‍රමයෙන් තුරන් වෙලා යනවා. ඒ වගේම තමයි ආමාශයේ ඇතිවන දැවිල්ලට විරුද්ධව මිල්ක් ඔෆ් මැග්නීෂියා භාවිතා කරනවා. එතකොට ආමාශයෙන් ඉබේම ශ්‍රාවය වෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එතකොට ආහාර ජීර්ණයට අපි කන බත්පත ජීර්ණය කරන්න අන්න ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැදගත් වෙනවා. එතකොට ඒකට විරුද්ධව තමයි මිල්ක් ඔෆ් මැග්නීෂියා ක්‍රියා කරන්නේ. මිල්ක් ඔෆ් මැග්නීෂියා කියන්නේ භස්මයක්. එතකොට ක්‍රියා කරලා ලවණ සහ ජලය හදනවා. එතකොට ආමාශයේ ඇතිවන දැවිල්ල ක්‍රමයෙන් පහවෙලා යනවා. එතකොට දුවේ පුතේ පසේ ආම්ලික බව අඩු කරන්න අලුහුණු යොදා ගන්න පුළුවන්. සමහර පස් වර්ග ඔයාලා දන්නවා ආම්ලික බව වැඩි. එතකොට අලුහුණු කියන භස්මය එකතු කරලා අපිට පුළුවන් පසේ තියෙන ආම්ලික ස්වરૂපය ගති ලක්ෂණ ක්‍රමයෙන් අඩු කරගන්න. එහෙනම් දුවේ පුතේ භස්මයක් කියන්නේ මොකද්ද? ආම්ලික බව පාලනය කිරීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් කියලත් හඳුන්වන්න පුළුවන්. හොඳට මතක තියාගන්න භස්ම සඳහා එදිනෙදා ජීවිතයේදී යොදා ගන්න උදාහරණ මොනවද? ආප්ප සෝඩා, මිල්ක් ඔෆ් මැග්නීෂියා, අලුහුණු, මෙන්න මේ වගේවා අපිට එදිනෙදා ජීවිතයේදී භස්ම කියලා හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු අම්ලයක ඒ වගේම භස්මයක pH අගය කීයද කියලා. එතකොට pH අගය 7 වන ජලය තමයි අපි පානය කරන්නේ. එතකොට pH අගය 7ට වඩා අඩු නම් ඒ කියන්නේ 0.1 2 3 4 5 6 වගේ වෙනකොට දුවේ පුතේ හොඳින් මතක තියාගන්න
ඒවා අම්ල කියලා සලකනවා. එතකොට pH අගය 8 ඉඳන් 14 වෙනකන් අපි කියනවා බාෂ්මිකයි කියලා. එතකොට දුවේ පුතේ pH අගය 14 කියන්නේ බාෂ්මික බව උපරිමයි කියලා. බලන්න pH අගය 14ට සඳහන් කරලා තිනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. 11ට සඳහන් කරලා තිනවා ද්‍රව ඇමෝනියා. pH අගය 8යි කියලා සඳහන් කරලා තිනවා ටූත්පේස්ට්. ඔයාලා දන්නවා දත් මදිත්න පාවිච්චි කරන දේවල්. එතකොට pH අගය 7 නැත්නම් උදාසීනේ කියලා අපි සඳහන් කරනවා. එතකොට human blood ඒ කියන්නේ රුධිරය. දැන් අපි බලමු උදාසීන ද්‍රව්‍ය මොනවද කියලා. එතකොට දුවේ පුතේ ආම්ලිකත් බාෂ්මිකත් නොවන ද්‍රව්‍ය තමයි අපි හඳුන්වන්නේ උදාසීන ද්‍රව්‍ය කියලා. එතකොට දුවේ පුතේ උදාසීන ද්‍රව්‍ය වලට උදාහරණ මොනවද? පොල් තෙල්, භූමි තෙල්, ආසුත ජලය, ඒ වගේම රුධිරය වගේ ඒවා අපිට ගන්න පුළුවන් උදාසීන ද්‍රව්‍ය විදියට. දැන් බලන්න මෙන්න මේ ක්‍රියාකාරකම Tamange පෙළපොතේ අන්තර්ගත වෙන මෙන්න මේ ක්‍රියාකාරකම පොකුරු වදමල් තැඹූ ජලය අන්තර්ගත වෙනවා. ඒ වගේම දෙහියුෂ, විනාකිරි, සබන්දියර, හුණුදියර, අලුදිය කරපු ජලය, ලුණු ද්‍රාවණය සහ ජලය. එතකොට දුවේ පුතේ හොඳින් මතක තියාගන්න මේ තියෙන්නේ පොකුරු වදමලක්. එතකොට මෙන්න මේ පොකුරු වදමල තැඹල මෙන්න මේ විදියට යුෂ අරගන්න පුළුවන්. එතකොට අපි මේක භාවිතා කරනවා දුවේ පුතේ දර්ශකයක් විදියට. එහෙනම් දර්ශකයක් ඒ කියන්නේ ආම්ලික ද්‍රාවණයකදී එක් වර්ණයකුත් බාෂ්මික ද්‍රාවණයකදී තවත් වර්ණයකුත් ඒ කියන්නේ වර්ණ දෙකකුත් පෙන්නනවා නම් තමයි අපි කියන්නේ දර්ශකයක් ඒ කියලා. එතකොට දැන් බලන්න මෙන්න මේ වගුව අර ක්‍රියාකාරකමට අදාළව ජලීය ද්‍රාවණයේ විදියට අපිට ගන්න පුළුවන් දෙහියුෂ. එතකොට ආම්ලිකද බාෂ්මිකද උදාසීනද යන බව දෙහියුෂ වල අන්තර්ගත වෙන්නේ පුතේ අම්ල. විනාකිරි වල අම්ල. සබන්දියර කියන්නේ බෂ්ම. හුණුදියර කියන්නේ බෂ්ම. අලු මිශ්‍ර කරන ලද ජලය කියන්නේ බෂ්ම. ලුණු ද්‍රාවණය කියන්නේ උදාසීනයි. ඒ වගේම ජලය කියන්නේ උදාසීනයි. හොඳින් මතක තියාගන්න වදමල් යුෂ සමග ලබා දෙන වර්ණය. එතකොට දුවේ පුතේ දෙහි යුෂ යෙදුවහම වදමල් යුෂ වලට ඔයාලා දන්නවා රතු පැහැයට හුරු වර්ණයක් තමයි ලබා දෙන්නේ. විනාකිරිත් රතු පැහැයට හුරු වර්ණයක් ලබා දෙනවා. සබන්දියර වලට වදමල් යුෂ යෙදුවහම අලු පැහැයට හුරු ද්‍රාවණයක් ලබා දෙනවා. ඒ වගේම මෙන්න මේ ක්‍රියාකාරකම මේ විදියට කරලා මේ වගුව පුරවන්න පුළුවන්. දැන් බලන්න දුවේ පුතේ අම්ල බෂ්ම ලවණ හඳුනා ගන්න මොනවද ගන්න විශේෂිත ක්‍රම කියලා. මේ සඳහා දර්ශක යොදා ගන්නෝ. එතකොට දර්ශකයක් ඒ කියන්නේ අම්ල වලදී එක් වර්ණයකුත් බෂ්ම වලදී තවත් වර්ණයකුත් ලෙස වර්ණ දෙකක් ගෙනහැල්ලා දෙනවා නම් අපි කියනවා එයා දර්ශකයක් ඒ කියලා. බලන්න ස්වාභාවික දර්ශක පොකුරු වදමල් තම්බාගත් යුෂ, නිල් කටරොළු මල් තම්බාගත් යුෂ, කහ තැඹූ වතුර, ගිරි තිල්ල මල් තලාගත් යුෂ, පුවක් තැඹූ ජලය, ඒ වගේම රතු ගෝවා තම්බා සාදාගත් යුෂ, මෙන්න මේවා ස්වාභාවික දර්ශක වෙනවා. එහෙනම් දුවේ පුතේ මේ තියෙන්නේ පොකුරු වදමල් තම්බල හදාගනිපු යුෂ අපිට දර්ශකයක් විදියට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ නිල් කටරොළු මල් තම්බාගත් සාදාගත් යුෂ. එතකොට මේවා අම්ල සමග එක් වර්ණයකුත් බෂ්ම සමග තවත් වර්ණයකුත් මේ විදියට ගෙනවිත් දෙනවා. එතකොට දුවේ පුතේ මේ තියෙන්නේ අම්ලයේ දුවහම රෝස පැහැයට හුරු වෙනවා. එතකොට බාෂ්මික ද්‍රාවණයකදී යාවකේ වර්ණය නිල් පැහැයට හුරු වෙනවා. මේ තියෙන්නේ නිල් කටරොළු මල් තම්බාගත් යුෂ වලට දෙහි යුෂ එක් කරන අවස්ථාවක්. එතකොට දුවේ පුතේ වර්ණය රෝස පැහැයට හුරු වෙන්න ඕන. එතකොට දුවේ පුතේ ඊළඟ කොටස තමයි කහ තැඹූ වතුර. එතකොට කහ තැඹූ වතුර ඔයාලා දන්නවා දර්ශකයක් විදියට යොදා ගන්න පුළුවන්. එයට අම්ල ඒ වගේම බෂ්ම යෙදුවහම වර්ණ විපර්යාසය මේ විදියට වෙනස් වෙන්න ඕන.
ඊළඟට ගිරිතිල්ල මල් තලාගත් යුෂ දර්ශකයක් විදියට යොදා ගන්න පුළුවන් මේ තියෙන ගිරිතිල්ල මල් එතකොට මේක තලලා අපිට ද්‍රාවණයක් විදියට හදාගෙන ඒකේ දර්ශකයක් විදියට යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ නිරූපණය වෙන්නේ ඒ වගේම රතු ගෝව තම්බල හදාගනිපු දියරය අපිට දර්ශකයක් විදියට යොදා ගන්න පුළුවන් එතකොට දුවේ පුතේ මේ තියෙන රතු ගෝව එතකොට අම්ලයකදී එක් වර්ණයකුත් භාෂ්මයකදී තවත් වර්ණයකුත් මේ විදියට පෙන්වනවා අම්ලයකදී රෝස පැහැයට හුරුවල ඒ වගේම දර්ශකයක් විදියට රතු ගෝව තම්බා සාදාගත් යුෂ බේකින් සෝඩා වලට දැම්මහම භාෂ්මයකට දැම්මහම මේ විදියට නිලට හුරු කොළ පැහැයක් අපිට ලබා ගන්න පුළුවන් ඒ වගේම විද්‍යාගාරයේදී බහුලව භාවිතා වෙනව දර්ශක එතකොට මොනවද මේ විද්‍යාගාරයේදී භාවිතා වෙන දර්ශක එකක් තමයි ලිට්මස් කඩදාසි ඒ වගේම ලිට්මස් කඩදාසි වල තියෙනව රතු සහ නිල් කියලා වර්ණ දෙකක් මේ තියෙන දුවේ පුතේ එතකොට මේ ලිට්මස් කඩදාසි වලින් අපිට අම්ල හඳුනා ගන්න පුළුවන් එතකොට දුවේ පුතේ නිල් ලිට්මස් රතු පැහැයට හුරු වෙනව අම්ල සමග එකතු වුනහම දැන් බලන්න මේ තියෙන නිල් ලිට්මස් කැබැල්ලක් නිල් ලිට්මස් කැබැල්ලක් අපි යොදලා තියෙන්නේ දෙහි පළුවකට එතකොට ඒ නිල් වර්ණය ඔයාලට පේනවා රතු වර්ණය බවට පත් වෙලා තියෙනවා එහෙනම් දොඩම් ගෙඩිය නැත්තම් දෙහි පළුවේ අන්තර්ගත වෙනව අම්ලය එතකොට දුවේ පුතේ හොඳින් මතක තියාගන්න අම්ලයක් නම් නිල් ලිට්මස් රතු පැහැයට හැරෙනවා ඒ වගේම භාෂ්මයක් හඳුනා ගන්නකොට අපිට රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හැරවීම අපිට දැක ගන්න පුළුවන් බලන්න එහෙනම් මේ වගුව බලන්න ලිට්මස් වර්ණය රතු නිල් මේ තියෙන පුතේ රතු ලිට්මස් මේ තියෙන නිල් ලිට්මස් එතකොට අම්ල සමග වර්ණ විපර්යාසය රතු ලිට්මස් වල වර්ණ විපර්යාසයක් නැහැ අම්ල සමග නිල් ලිට්මස් රතු පැහැයට පත් වෙනවා ඒ වගේම භාෂ්ම සමග වර්ණය රතු ලිට්මස් නිල් පාට බවට පත් වෙනවා ඒ වගේම නිල් ලිට්මස් වල වර්ණ විපර්යාසයක් නැහැ එතකොට උදාසීන ද්‍රව්‍ය ඒ කියන්නේ පොල් තෙල් භූමි තෙල් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වගේ ද්‍රාවණ සමග රතු ලිට්මස් සහ නිල් ලිට්මස් වල වර්ණ විපර්යාසයක් කොහෙත්ම නැහැ එහෙනම් දුවේ පුතේ මේ තියෙන්නේ අම්ලයක් ඇසිඩ් කියලා සඳහන් කරලා තිනවා එතකොට නිල් ලිට්මස් එදුවහම රතු පැහැයට පත් වෙලා දෙනවා එහෙනම් මෙතන තියෙන්නේ භස්මයක් බේස් කියලා සඳහන් කරලා තිනවා එයට රතු ලිට්මස් දැම්මහම මේ විදියට නිල් පැහැයට පත් වෙනවා එහෙනම් දැන් Tamanට පුළුවන් වෙන්න ඕන අම්ල ඒ වගේම භස්ම ලිට්මස් සමග වර්ණ විපර්යාසයේ වර්ණ Tamanට හැකියාව තියෙන්න ඕන දැන් මොන පාටද කියලා කියන්න දැන් බලන්න අන්න ඒ වගේ දර්ශක එතකොට සාදාගත් දර්ශක සමග මෙන්න මේ ද්‍රාවණවල වර්ණ විපර්යාසය මේ විදියට පුරවන්න පුළුවන් බලන්න දෙහියුෂ කහතැඹූ ජලය සමග එතකොට වදමල් තලාගත් යුෂ සමග ඊළඟට ගිරිතිල්ල මල් තලාගත් යුෂ සමග පුවක් තැඹූ ජලය සමග දෙහියුෂ විනාකිරි උණුදියර සබන්දියර ෂැම්පු මේ විදියට වර්ණ විපර්යාසය මේ වගුවෙන් අපිට හොයන්න පුළුවන් එහෙනම් දුවේ පුතේ මෙතන අන්තර්ගත වෙනවා අම්ල ඒ වගේම භස්ම ඒ වගේම උදාසීන දේවල් එතකොට දර්ශකය සමග වර්ණ විපර්යාසය Taman දැනගන්න ඕන එතකොට සමහර වෙලාවට විභාගවලට මේ වගේ එකක් දෙකක් අහන්න පුළුවන් දැන් බලන දුවේ පුතේ දර්ශක ලබා දෙන වර්ණ විපර්යාසය පදනම් කරගෙන අම්ල භස්ම උදාසීන දේවල් කියලා වර්ග කරලා දක්වන්න පුළුවන් දැන් බලන්න පාසල් විද්‍යාගාරයේ වැඩි වශයෙන් භාවිතා කරන අම්ල එකක් තමයි සල්ෆියුරික් අම්ලය අනිත නයිට්‍රික් අම්ලය
ඒ වගේම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එහෙනම් දුවේ පුතේ සල්ෆියුරික්, නයිට්‍රික්, හයිඩ්‍රොක්ලෝරික් මේ අම්ල සියල්ලම සාන්ද්‍රණය වැඩි වුණාම ඉතාම සැරයි. එතකොට මේවා වැලි මත බෝතල් විදියට තමයි අසුරලා තියෙන්නේ. එතකොට විද්‍යාගාරයේ භාවිතා වෙන අම්ල වර්ග කිහිපයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ අම්ල හඳුනා ගන්න අපිට දර්ශක භාවිතා කරන්න පුළුවන්. දැන් බලන්න විද්‍යාගාරයේ වැඩි වශයෙන් භාවිතා වෙන බෂ්ම. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ විදියට පෙති විදියට දැක ගන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳින් මතක තියාගන්න. ඒ වගේම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් මේ තියෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට දුවේ පුතේ මේ පාසලේදී බහුලව භාවිතා කරන බස්ම. ඒ වගේම මතක් කරන්න නිවසේදී භාවිතා කරන බස්ම මොනවද කියලා. අලුදිය කරපු ජලය, ආප්ප සෝඩා මෙන්න මේවා නිවසේදී භාවිතා කරන බස්ම වෙනවා. දැන් බලන්න pH කඩදාසි, පිනොල් තලීන්, මෙතිල් ඔරේන්ජ් කියන දර්ශක වලදී අම්ල බස්ම කොහොමද හැසිරෙන්නේ කියලා. එතකොට pH කඩදාසි මේ විදියට රතු නිල් කියලා වර්ග දෙකයි, පිනොල් තලීන් දර්ශකය මේ විදියට අන්තර්ගත වෙනවා. ඒකත් අම්ලවලදී එක් වර්ණයකුත් බෂ්මවලදී තවත් වර්ණයකුත් පෙන්වනවා. ඒ වගේම තමයි මෙතිල් ඔරේන්ජ් කියන දර්ශකය. ඉදිරි පාඩම්වලදී ඉගෙන ගන්න පුළුවන් මෙතිල් ඔරේන්ජ් කියන දර්ශකයත් ඔයාලා දන්නව අම්ලවලදී එක් වර්ණයකුත් බෂ්මවලදී තවත් වර්ණයකුත් පෙන්වනවා. දැන් බලන්න පුතේ දර්ශක ඒ වගේම දර්ශකය අම්ලයකදී බෂ්මයකදී වර්ණ විපර්යාසය කොහොමද කියලා. නිල් ලිට්මස් ඔයාලා දන්නව නිල් පාට කඩදාසි විශේෂයක්. එතකොට අම්ල සමග රතු පැහැයට හැරෙනවා. එතකොට බෂ්ම සමග කිසිදු වෙනසක් නැහැ. රතු ලිට්මස් බලන්න අම්ල සමග වර්ණ විපර්යාසයක් නැහැ. හැබැයි බෂ්ම සමග නිල් පැහැයට පත් වෙලා තියෙනවා. pH කඩදාසි බලන්න මේ තියෙන්නේ pH කඩදාසි. මේ pH කඩදාසි කහපාටයි. එතකොට අම්ල සමග රතු තැඹිලි කහ පැහැයට හුරු වෙනවා මෙන්න මේ විදියට. එතකොට බෂ්ම සමග තදකොළ නිල් දම් වගේ වර්ණයක් ගෙනහැලා දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වර්ණවල පැහැයෙන් අපිට pH කඩදාසි වල වර්ණ විපර්යාසය හඳුනා ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ ෆිනොල් තලීන් මේ තියෙන්නේ ෆිනොල් තලීන්. එතකොට සුදු පැහැ කුඩා මේක දිය කරලා අපිට හදා ගන්න පුළුවන්. අම්ල සමග ඔයාලා දන්නවා වර්ණ විපර්යාසයක් මේ විදියට පෙන්නනවා. බෂ්ම සමග මෙන්න මේ විදියට රෝස පැහැයට හුරු වර්ණ විපර්යාසයක් දැක ගන්න පුළුවන්. එතකොට අම්ල එක්ක වර්ණ විපර්යාසය අවර්ණයි, බෂ්ම එක්ක වර්ණ විපර්යාසය මෙන්න මේ විදියට පිනොල් තලි රෝස පැහැයකට හැරෙනවා. එතකොට දුවේ පුතේ පිනොල් තලීන් අම්ල සමග බෂ්ම සමග වර්ණ විපර්යාසය හොඳින් මතක තියාගන්න. ඒ වගේම මෙතිල් ඔරේන්ජ් අම්ල සමග මෙන්න මේ විදියට රෝස පැහැයක් වගේම බෂ්ම සමග කහ පැහැයකට තැඹිලි පැහැයකට හුරු වෙනවා. එතකොට අම්ල සමග මේ විදියට ඔන්න බෂ්ම සමග කහ තැඹිලි පැහැයකට හුරු වෙනවා. දැන් බලන්න දුවේ පුතේ pH කඩදාසි වල වර්ණය, ඒ වගේම pH කඩදාසි අම්ල එක්ක රතු හුරු වර්ණයක් ලබා දෙනවා. බෂ්ම එක්ක ඊට වැඩිය උදාසීන ද්‍රව්‍ය එක්ක කිසිදු වර්ණ විපර්යාසයක් දක්වන්නේ නැහැ. වර්ණ වෙනසක් වෙලා නැහැ. දැන් බලන්න pH කඩදාසි වල ඔයාලා දන්නව මං කලිනුත් සඳහන් කර 1 ඉඳන් 6 වෙනකන් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය තියෙනවා. එතකොට ඒවා අම්ල කියලා හඳුන්වනවා. 1 ඉඳන් 7 වෙනකන් ඔයාලා දන්නවා අම්ල. 7 කියන්නේ හරියටම උදාසීනයි, පොල් තෙල්, භූමි තෙල්, ආසුත ජලය මෙන්න මේවට උදාහරණ වෙනවා. pH අගය 7යි. එතකොට 7 ඉඳන් 14 වෙනකන් බස්ම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට
බස්ම සඳහා උදාහරණ විද්‍යාගාරයේදී ඒ වගේම නිවසේදී භාවිතා කරන බස්ම වර්ග දැන් ඔයාලා දන්නවා. එතකොට බස්ම වලත් ඔයාලා දන්නවා pH අගය 14 ගුවහම ඒකේ බාෂ්මිකතාවය ගොඩාක් වැඩි. pH අගය 1 කිව්වහම ඒකේ ආම්ලිකතාවය ගොඩාක් වැඩි. එහෙනම් දුවේ පුතේ pH කඩදාසි යොදා ගන්නවා අපිට අම්ල බස්ම සහ උදාසීන දේවල් හඳුනා ගන්න. දැන් බලන්න දුවේ පුතේ මෙන්න මේ අභ්‍යාසය. අම්ල අඩංගු ද්‍රව්‍ය පමණක් අන්තර්ගත පිළිතුර තෝරන්න. දෙහි සබන් ලුණු. එතකොට සබන් කියන්නේ බස්මය. එහෙනම් පිළිතුර වැරදි. හුණු කියන්නේ බස්මය. ලුණු විනාකිරි. විනාකිරි කියන්නේ අම්ලය. එතකොට හුණු තියෙන නිසා පිළිතුර වැරදි. එතකොට විනාකිරි දෙහි සියඹලා මේ තුනම පුතේ අම්ල. එහෙනම් නිවැරදි පිළිතුර තමයි පිළිතුරු අංක 3. දැන් බලන්න රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හැරෙන්නේ. රතු ලිට්මස් නිල් පාට කරන්නේ ඔයාලා දන්නවා බෂ්මය. එහෙනම් රතු ලිට්මස් නිල් පැහැයට හරවන්නේ බෂ්මය. ලුණු කියන්නේ ඔයාලා දන්නවා උදාසීනයි. හුණු දියර බාෂ්මිකයි. දොඩම්යුෂ ආම්ලිකයි. ජලය උදාසීනයි. එහෙනම් දුවේ පුතේ රතු ලිට්මස් නිල් පැහැයට හරවන්නේ හුණු දියර. විද්‍යාගාරයේදී භාවිතා කරන දර්ශකයක් වන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දර්ශකයක් නෙවෙයි බාෂ්මය. සල්ෆියුරික් අම්ලය එයා අම්ලය. මෙතිල් ඔරේන්ජ් එයා දර්ශකයක්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බාෂ්මය. එහෙනම් පිළිතුර 2 මෙතිල් ඔරේන්ජ්. විද්‍යාගාරයේදී භාවිතා කරන pH කඩදාසි වල වර්ණය කුමක්ද? උත්තරය කහ පැහැය. එතකොට විද්‍යාගාරයේදී භාවිතා කරනවා අපි කහ පැහැති pH කඩදාසි. එතකොට නිල් වර්ණය, රතු වර්ණය, දම් වර්ණය කියන පිළිතුරු අපිට ගන්න බෑ. පහත සඳහන් කුමන ජලීය ද්‍රාවණයකට පිනොල් තැලින් දැමුව විට රෝස පැහැයට පත්වේද? එතකොට දුවේ පුතේ ඔයාලා දන්නවා පිනොල් තැලින් යොදලා තියෙනවා රෝස පහය ලැබිලා තියෙන්නේ. එහෙනම් තනුක සල්ෆියුරික් අම්ලය, තනුක නයිට්‍රික් අම්ලය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩා වතුර. එතකොට සෝඩා වතුර කියන්නේ ඔයාලා දන්නවා ජලයේ පීඩනයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් දිය කරලා තියෙන්නේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් දිය වුණාම කාබොනික් අම්ලය හැදෙනවා. ඒ කියන්නේ ආම්ලිකයි. ඒ වගේම තනුක සල්ෆියුරික් කියන්නේ ආම්ලිකයි. තනුක නයිට්‍රික් කියන්නේ ආම්ලිකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බාෂ්මය. එතකොට පිනොල් තැලීන් බාෂ්මයකට යෙදුවාම රෝස පාට වෙනවා. එහෙනම් පිළිතුර 2. ඒ වගේම තමයි මෙන්න මේ අභ්‍යාසය දැන් Tamanට කරන්න පුළුවන්. බලන්න දුවේ පුතේ මේවා අතරින් බාෂ්මයක් වන්නේ. බාෂ්මයක් ඒ කියන්නේ බැටරි ඇසිඩ්, දන්තාලේප, ජීවනී, ලුණු ද්‍රාවණය. එතකොට දන්තාලේප කියන්නේ ඔයාලා දන්නවා බාෂ්මය. ඒ වගේම මෙන්න මේ කොටස දැන් Tamanට කරන්න පුළුවන්. මෙන්න මේ අභ්‍යාසය ඊළඟට බලන්න පුළුවන්ද කියලා. ඊළඟ පාඩම යටතේ අපි කතා කරන්නේ සත්ව විවිධත්වය කියන 6 වෙනි පාඩම. මේ පාඩම යටතේ Tamanට ඉගෙන ගන්න පුළුවන් පෘෂ්ඨ වංශීන් ඒ වගේම අපෘෂ්ඨ වංශීන් පිළිබඳව.